never stop moving. Never stop, never stop moving when life's calling you. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් වරයාගේ ඊයේ වන විටත් තිබ්බ ස්ථාවරය තමයි අනිවාර්යයෙන්ම 2020 ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු වෙන්න ඕනේ කියලා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් තමයි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හැකි වෙනවා ජනාධිපතිතුමෝ ලං වෙන්නේ. මේක මේ ලේකම්වරයා ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරන ඩීල් එකක ප්‍රතිඵලයක්ද නැත්නම් මේ උපරිම උත්සාහ කරනවද සිරිසේන මහත්තයා නැවත ජනාධිපති අවස්ථාව ලබා ගන්නවත් සමග එකතු වෙලා. මම හිතන්නේ ඔබ කියපු කාරණා වලින් දෙවැනි කාරණේ තමයි මේකට පිළිතුර. ඔවුන් උත්සාහ කරන අවසන් මොහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට නාම යෝජනා ලබා ගන්න ඔවුන්ගේ පැත්තෙන් එක සාධාරණයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම මීට කීප අවස්ථාවකදී මීට පෙර ප්‍රකාශ කරා ඔහු නැවත ජනාධිපතිවරණයට තරම් කරන්නේ නැtei කියන කාරණය. තාමත් එලිපිට එතුමා ප්‍රකාශ කරලා නැහැ ජනාධිපතිවරණයට තරම් කරනවායි කියලා. ඉතින් ඒ පක්ෂයේ ඉන්න නියෝජිත මහත්වරුන්ගේ පැත්තෙන් සාධාරණයි. මොකද ඔබ දන්නවා බලය සමග තමයි මේ දේශපාලන බලය සමග තමයි පිරිස් රැඳිලා ඉන්නේ. ඒක ඉතිහාසයේ පුරාම අපි දැකපු දෙයක්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිගේ දෙවැනි පාලන කාලයේ සමය තුලත් විශාල පිරිසක් එතුමිය සමග විරසක වෙලා හිටියා. ජයර් ජයවත් ජනාධිපතිතුමාටත් ඒක සිද්ධ වුණා. ඉතින් මේ ජනාධිපතිතුමා නැවත තරම් කරන්නේ නැහැ කියලා ගුවහම දේශපාලන වශයෙන් බලේ වෙනුවෙන් රැඳිලා ඉන්න පිරිසක් ඉන්නවා මේ දේශපාලනේ ඔබ දන්නවා. ඉතින් ඒ පිරිස ඔවුන්ගෙන් ඉවත් වෙනවා. ඒ නිසා එකක් රඳවා ගැනීම පිණිස කරන ප්‍රකාශයක් ජනාධිපතිවරයා වටා පිරිසක් දෙවැන්න සත්‍යලෙසම ඔවුන් උත්සාහ කරනවා නාම යෝජනා ලබා ගන්න. හැබැයි මේ මහ පොළොවේ සත්‍යය තමයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනිවාර්යෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් හෝ වෙන පෙරමුණකින් අපේක්ෂක ඉදිරිපත් වෙයි. තුන්වෙනි අපේක්ෂකයෙකුට ලංකාවේ ජනාධිපතිවරණයකදී ඉඩ නැහැ කියන කාරණේ ඉතිහාසයේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ නන්දන ගුණතිලක මහත්මයා 1999 ජනාධිපතිවරණයේදී ඔහු 355,000ක් ඡන්ද ගත්තා. ඊට පසු වැඩිම ඡන්ද ප්‍රමාණය අරගෙන තියෙන්නේ රෝහණ විජේවීර මහත්මයා 273,000ක් ඡන්ද අරන් තියෙනවා 1982 ජනාධිපතිවරණයේදී. මේ රටේ ජනතාව තීරණාත්මකව දෙකට බෙදෙනවා. ඒ 355,000ක් නන්දන ගුණතිලක මහත්මයා ඡන්ද ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ සාපේක්ෂ වශයෙන් ස්වාධීන සහ යම්කිසි ජනධාරාවක් නියෝජනය කරපු කාලවකවානුවක. අද ජනතා විමුක්ති පෙරමුණට එකින් භාගයක්වත් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතිහාසයේ පුරාම පෙන්වලා තියෙනවා තුන්වෙනි අපේක්ෂක ඉඩ නැහැ කියලා. ඔසිය අබිගුණසේකර මහත්මයාට ඡන්ද තිබුණෙත් 235,000යි 1989 ජනාධිපතිවරණයේදී. ලංකාවේ ජනතාව තීරණාත්මක දෙකට බෙදෙනවා. මේ දෙකට බෙදෙන ජනතාව වඩාත් තීන්දු කරයි නැවත වතාවක් බලයට පත් කරන්නේ දැවන්ත ආර්ථික අර්බුදයකට රටගෙන ගිය දැවන්ත වංචා දූෂණ කළ රටේ ජලය නැති කළ විදුලිය නැති කළ ආර්ථික වර්ධනය නැති කළ මෙරටේ සමාජ දේශපාලන ගමන අස්ථාවර කරපු ආණ්ඩුවද නැවත බලයට පත් කරන්නේ රට නිදහස් කරගත්තු රටේ සංවර්ධනයේ 7% අරගෙන ගියපු සෑම අංශයකම ප්‍රවර්ධනයක් ඇති කරපු සමාජ දේශපාලන ආරක්ෂා පැත්තෙන් රට අස්ථාවර කරපු පක්ෂයේ අපේක්ෂකයාද ජනාධිපති ධුරයට තීන්දුව කරන්න කියලා මේ රටේ ඥානාන්විත බුද්ධිමත් ජනතාව පැහැදිලිව තීන්දුව කරලා අපි ඒකට විශාල විශ්වාසකින් ඉන්නවා.